සමගේ ඒකාබද්ධ උත්සව සමිති සංධානයේ ජාතික සංවිධායක වගේම සමගේ අධ්‍යාපන උත්සව සමිති සම්මේලනයේ ජාතික සංවිධායක ප්‍රියන්තපත් බේරිය ඒ වගේම සමගි ජනබලයේ කුර්චාධිකාරී මණ්ඩල සභිය විශේෂයෙන්ම අද ලෝක ගුරු දිනය නැත්නම් ජාත්‍යන්තර ගුරු දිනය යෙදිලා තියෙන අනුගමනයේ අද දිනේ දවසේ සමස්ත අපේ ගුරු භාවතුන්ට විද්‍යාර්ථවරුන්ට මේ කරන ජාතික මෙහෙවරට අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට අනාගතයට පාර කියන සමස්ත ගුරු භාවතුන්ට විද්‍යාර්ථවරුන්ට වගේම අධ්‍යාපන ශිෂ්‍යයේ සියලුම දෙනාට අපි සමගි අධ්‍යාපන බලවේගයේ විදිහට සමගි ඒකාබද්ධ උත්සව සම්දානයේ විදිහට අපේ ගෞරවනීය උත්තමාචාර්ය මේ වෙලාව පිරිනමන හිසනමන විශේෂයෙන්ම ඒට හේතුව තමයි ගුරුවරයා තමයි රටේ අනාගතය බාර ගන්නා ඉන්න මේ දුවදරුවන්ගේ අනාගතය පැහැපත් කරලා ඊට දවසේ අපේ රට කොයි දිශාවටද ගමන් කරන්න කියන කාරණාව සහතික කරන්නේ සපද කරන්නේ මේ රටේ ගුරුවරයා. ගුරුවරයා තමයි මේ සමාජයේ වෛද්‍යවරයා, ඉංජිනේරුවා, ඒ වගේම විවිධ ශිෂ්‍යවල නියමුවන් බවට පත් කරන මේ යුග මෙහෙවරේ ප්‍රධාන කොටස්කරුවා භූමිකාව, එහෙම නැත්නම් මේ අධ්‍යාපනයේ පුරෝගාමී නායකත්වය ගන්නේ මේ පන්ති කාමරේ ඉඳලා මහා සේවයක් කරන, එවැගේම පැය 6කට සීමා නොවී මේ මෙහාට ගිය දරුවන් පිළිබඳ සොයලා බලලා ඒ දරුවන්ගේ විනයගරුක සමාජයක් ගොඩනගන, පිරිපුන් දරුවෙකු සමාජයට දායාද කරන, එවැගේම කුසලතාවලින් පිරිපුන් දරුවන් කොටස සමාජයට වග කියන දරුවන් කොටස නිර්මාණය කරන්නේ පැහැදිලිව ගුරුවරයා කියන එක බව අපි කවුරු ඉතාම ආදරෙන් ගෞරවයෙන් විසින්පත් කරනවා. මේ අද මේ මොහොත වෙනකොට අපේ රටේ අධ්‍යාපනයේ පල්ලම් බැහැලා තියෙනවා. අපේ විශේෂයෙන්ම දරුවන්ගේ විභාගය පිළිබඳ අද විශ්වාසය කඩ වෙලා තියෙන දරුවන්. ඇයි? කලට වේලාවට පාසල් කාලසටහන, පාසල් කැලැන්ඩර් යන විභාග කාලසටහන අනුව විභාග පැවැත්වීම වගේ කොවිඩ් කාලයේ අඩපණ වුණත් හැබැයි වාර්ෂිකව පවත්වන ප්‍රධාන විභාග ගත්තොත් සාමාන්‍ය පෙළ, පහළ ශිෂ්‍යත්වය, උසස් පෙළ අපිට පුළුවන්කම ලැබුණා. පසුගිය යහපාලන රජයේ නියමිත කාල වකවානුවට ප්‍රශ්නපත්‍ර ඇගීම, ප්‍රශ්නපත්‍ර සකස් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ කාල රාමුවක් අපි රටට ලබා දුන්නා දරුවන්ට දෙමව්පියන්ට. හැබැයි අද මේ මොහොතේකොට විභාග පිළිබඳ විශ්වාසය කඩ වෙලා තියෙනවා. එක පැත්තකින් විභාග දෙපාර්තමේන්තුවේ වගකීම් හරියට වෙනවා. නැත්තම් ජාතික අධ්‍යාපන ආයතනයේ අද දේශපාලන තත්ත්වයන් වලට හිර වෙලා ඒ කුසලතාවයේ දක්ෂතාවයේ තියෙන ඒ අධ්‍යාපනයේ නිපුණතා තියෙන ඒ අධ්‍යාපන විශේෂඥින්ද ඒ නිසි අවස්ථාව නොලැබීම තුළ මේ විශේෂයෙන්ම අපි අද පැහැදිලිව කියනවා ඒ විභාග කාලසටහන, ඒ උත්තර පත්‍ර ඇගීම, උත්තර පත්‍ර සකස් කිරීම පිළිබඳ තිබූ විශ්වාසය අද ක්‍රමානුකූලව බිඳ වැටෙමින් තියෙනවා. අපි විශේෂයෙන්ම අද සිහිපත් කරනවා එක පැත්තකින් අද වත්මන් ආණ්ඩුව බලයටපත් උනේ මෙරටේ සමස්ත රාජ්‍ය සේවකයාගේ කර්මති උරමති. ඇයි අලුත් නව ජනාධිපතිතුමාට ඒ පරිවර්තන යුගය ආරම්භ කරනවා කියපු රජියට අපි කාලයක් දෙන්න ඕනේ. හැබැයි එතුමාලට අපි කියනවා විශේෂයෙන්ම ඔබතුමාලා මේ රටේ ජාතියට සපද කර ගුරුවරයා විදුහල්පතිවරයාගේ බරපතල වැටුප් විෂමතාවලට විසඳුම් දිය යුතුයි. එහෙම නැතුව ආකර්ෂණීය ජනතාව සනසන ඒ සිද්ගන්නාසුළු ඒ යෝජනා අදහස් වලට වෙන පැත්තකට ගමන් කරන්නේ නැතුව සම්මාසෙලා තුල විශාල බලාපොරොත්තුවක් තිබා මේ රටේ
සමස්ත ගුරු පරපුර අධ්‍යාපන පද්ධතිය රාජ්‍ය සේවකයා. ඒ මොකද දැන් සුබෝධනී කමිටුවේ තුනෙන්දක ලබා දෙනවා කියන කාරණාව පැහැදිලිව වීදි සටන් කරලා මහ පොළොවේ සටන් කරලා පාසල් ප්‍රජාව තුළට මේක අරගෙන කියලා මේ වෙනස කරන්න පාසල තුල ගුරුවරයා ලොකු සටනක් දුන්නා මේ ආණ්ඩුව බලයට ගිහින්. ඒ වගේම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා ඒ දරුවන්ට පවා සමහර යෝජනා දෙමව්පිය හරහා ඉදිරිපත් කරලා කරන්න කියන කාරණාව පසුගිය කාල පරිච්ඡේදවල අපි දැක්ක පාසල් ප්‍රජාව තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ විශ්වවිද්‍යාල පද්ධතිය ඒ සියල්ල අපි දැක්කා. එහෙමනම් දැන් තියෙන්නේ විශ්වවිද්‍යාල අනද්දෙන සේවක සේවිකාංගේ පරපතල 74ක අඛණ්ඩ වැඩවර්ධනයක් ගියා. ඒ විශ්වවිද්‍යාල පද්ධතිය අනුමත කරපු කැබිනට් මණ්ඩලය අනුමත කරපු වගේම UGC එක අනුමත කරපු වැටුප් කොමිසම අනුමත කරපු ඒ සේවකයන්ගේ වහම ඉල්ලීමට කරන කියන කාරණා අපි ආන්දර බල කර සිටිනවා. ඒ විතරක් නෙමෙයි ගුරුරුගේ දා දෙනවා කියපු 3-2 ඉතුරු කොටස සුබෝධනී කමිටුව බලනම් කරගෙන ඒ ඉතුරු වැටුප් පරිවර්තනයේ වහම ලබා දෙන්න කියන කාරණාව අපි සිහිපත් කරනවා. සාද වගේ වගක් නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ රජයේද. රජයේද අපි කියනවා අද තමුන්වංශේලා එක පැත්තකින් IMF කොන්දේසි වලට යටත් වෙලා දා ලාභ ලබන ආයතන විකුණුවට මයික් පැලෙන්න එදා තර්ක විතර්ක කළා මහ පම්පෝරි ගහපු තමුන්වංශේලාට අද පුළුවන්කම තියෙන්න ඕනේ IMF එක ඉදිරියේ දාගෙන අපිට ප්‍රශ්නයක් නැහැ. මෙරටේ වඩුමින අඩු කළා, මෙරටේ ජීවන වේද අඩු කළා, මේ රටේ අහිංසක ජනතාවගේ බැංකු පොලි අඩු කළා, වැඩිහිටි දෙමව්පියන්ගේ දෙනවා කියපු 15% ස්ථාවර බැංකු පොලි දීලා, ඒ වගේ මේ මොහොතේ සමුද්‍රය අවසි කරන්න යනවා. අද සමුද්‍රයක් නැහැ, දිනිනක්වත් නැහැ. හැබැයි අපි මෙහෙම දෙනවා කිව්වම අසාධාරණ දෙයක් වෙච්ච අයද ඒවා එපාකුව මේ රටේ ජනතාව. අපි පැහැදිලිවකෝ අපි වැටුප් විෂමතා පාර්ලිමේන්තුලත් ඒ වගේම එළියෙත් අපි විශේෂයෙන්ම සමුග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසනතුමා රට සම්බන්ධ කළ අඩුම අවම වැටුප රාජ්‍ය සේවයේ 50,500කට ගේනවා. මූලික වැටුප 34,000 ගේනවා. 24,000 ගේනවා. ඒ වගේම ජීවන අංකය අපි 25,000ට ගේනවා කියන පැහැදිලිව හැම ශ්‍රේෂ්ඨකම මේ රට සපත කළා. හැබැයි මේ පොළ මේ මහ පොළොවේ තිබ්බ ඒ පරිවර්තනය ඒ ජනතාව තුළ තිබ්බ ඒ තරහ කේන්ද්‍රීය පරිමාණ තමයි මේ තීන්දු తీර ගත්තේ කියන එක අපි විශ්වාස කරනවා. හැබැයි මේ මොහොතේ අපි කියනවා දැන් අවුරුදු 5කට රටට අලුත් ජනාධිපතිවරයෙක් ලැබිලා තියෙනවා, අලුත් රජයක් තියෙනවා, අධ්‍යාපන විෂය භාර මාත්‍යවරියක් ඉන්නවා. එහෙමනම් මේ පසුබිම තුළ අපි කියනවා දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව කප්පාදු කරපු ඒ සුරක්ෂා රක්ෂණ ආවරණය දරුවන්ට දෙන්න. ඒ වගේම මේ මොහොතේ දරුවන්ගේ දෙමව්පියන්ගේ මැෂිනිලයක් තියෙනවා. මොකද්ද? එක වසරේ දරුවන්ට දිවා ආහාර වේල ජාතික පාසල් වලට අවශ්‍ය ප්‍රතිපාදන තාම මන්දගාමි ස්වභාවයෙන් එහෙම නැත්නම් පසුගිය මාස කිහිපයේ ක්‍රියාවට නම් වෙලා නැහැ කියන චෝදනාව මේ වෙනකොට සමාජයේ කතිකාවට ලක් වෙලා තියෙනවා. එක පැත්තකින් ගුරුවරයාගේ ඒ ගුරු භූමිකාවට වටිනාකමක් දී යුතුයි. ඒගොල්ලෝ ඒ ගුරු බහතුන් අද පන්ති කාමරයේ තුල ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන මානසික සුවයක් නැතුව ඒ වගේම ඒගොල්ලන්ට දැන් ගත්ත දකුණු ආසියාවේ රටවල ඉහළ වැටුප් ලබන ගුරුවරයා විදුහල්පතිවරයා අද විදුහල්පතිවරයා රුපියල් 15,000ක් විතර පරිපාලන සේවයේ අනෙකුත් සේවයේ මූලික වැටුපේ රුපියල් 15,000 20,000 කප්පාදුවක් තියෙනවා. ඒක එයාගේ වර්ධින් නෙමෙයි. ඉතින් රට හදන තැන මෙහෙමනම් දැන් පහුගිය කාල රජයන් වල චෝදනාවට ලක් කරානේ මේ අලුත් පරිවර්තනය තුළ ලොකු බලාපොරොත්තුවක් නැවුම් බලාපොරොත්තුවක් මේ රටේ ගුරු බහතුන් තිබුණා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා වහම මේ වැටුප් විශ්වවිද්‍යාලයක කල්මරන්න මේක යට ගහන්න අපි උත්ති සමිත විදිහට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ඉදිරියේ කොන්දේසි විරුද්ධව ඒ සියලු උත්ති සංගම් එක සාකච්ඡා කරලා රජයට එල්ලීම කරන්නත් එහෙම අහුම් ගන්න දෙන්නේ නැත්නම් ඉදිරි දැන් මේ රජයට පාර්ලිමේන්තුවක් හැදවලා දිනවා. මේ බංකොලොත් වෙච්ච රටේ මැතිවරණ පෝලිමක් එනවා.
ඒක හොඳයි, ඒක ප්‍රඥාන්තවාදී ලක්ෂණයක්. ඒක හොඳයි. හැබැයි තමුන්හන්සේලා අතුරු සම්මත කිනුමක් හරි ඉදිරිපත් කරනවා නම් දැන් IMF එකේ කොන්දේසි වල වැඩත් වෙලා ඒ පෞගිය පරණ පාරම යන අනුර කුමාර මහත්තයාගේ ආණ්ඩුවට පුළුවන්කම තියෙනවද මේ කප්පාදු කරපු ජනතාවගේ සහන දෙන්න, ජනතාවගේ පොරොන්දු කරන්න, වගේම ශිෂ්‍යම ගුරුවරයාගේ ඉදුවල් ප්‍රතිවාරගේ මේ බරපතල වැටු විෂමතාව විසඳන්න කියන කාරණාව අපි ඉතාම සීපත් කරනවා, ඉතාමත් වගකීම. ඒ වගේම තමයි අද පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳවලා තියෙනවා. මේ මොහොතේ අපි පැහැදිලිව කියනවා, විශේෂයෙන්ම අද පසුගිය ජනාධිපතිවරණේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි දෙවෙනි මනාපය ගණනය කරන්න උනේ. ඒ වගේම 150ක් ඉක්වන්න බැරි, පසු කරන්න බැරි වෙච්ච සුළුතර ජනවරමකින් ජනාධිපති වෙච්ච රජයක රටක අපි ජනතාවට කියනවා මේ විධායකය සහ ව්‍යවස්ථාදායක ඒකාබද්ධ වුණාම ජනාධිපතිවරයාට විධායක බලය පාවිච්චි කරලා එතුමාගේ ඒ වගේම විපක්ෂයේ හැටියට සමගි ජන බලයේ 145කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් අරගෙන ඉහළම වැඩිම දෙවනි මනාපගත් සජිත් ප්‍රේමදාස මහත්මයා වංග සමගි ජන සම්දානේ අලුත් මොහොන ෘතිවේදී ගුරුවරු ඒ වගේම නීතිඥ ඒ වගේම විවිධ සේවාන් වල නිපුණතා දක්ෂතා ඇති ඒ සියලු අලුත් මොහොන වගේම කලබුරුද්ද බලබුරුද්ද තියෙන ඒ සියලු කණ්ඩායම එකතු කරලා අපි මේ රට ගොඩ ගන්න වැඩ පිළිවෙල කොන්දේසි විරෝධම අපි සහයෝගය දෙනවා. එහෙනම් අපිට පුළුවන් ව්‍යවස්ථාදායකේ මේ හොඳම කණ්ඩායම ආර්ථික හදන්න පුළුවන්, රට ගොඩ ගන්න පුළුවන්, සවිමත් බලවත් කලබුරුද්ද බලබුරුද්ද තියෙන ඕනම දෙයකට කලබුරුද්ද බලබුරුද්ද අවශ්‍යයි. රටක් කරන්න වගේම ආයතනයක් කරන්නත්, පාසලක් කරන්නත් හොඳ නායකත්වයක්, හොඳ කණ්ඩායමක්, හොඳ භූමිකාවක් අවශ්‍යයි. ඒ නිසා සමගි ජන බලවේගයේ සතු ඒ මහා දැනුම් සම්භාරයේ තියෙන ඒ ජයග්‍රහණයෙන් පස්සේ අපිට හැකියාව තියෙන බහුතර පාර්ලිමේන්තු සංඛ්‍යාවක් මේ මැදිරුණ ප්‍රතිඵල ගණනය කරත් සමගි ජන බලවේගයට බහුතර පාර්ලිමේන්තු වල සංඛ්‍යාවක් කිමෙන් නිසා අපි බලාපොරොත්තු වෙනවා 113 ඉලක්කයට ගිහිල්ලා මේ රට ගොඩගන්න, මේ රට හදන කිසිම කකුලෙන් ඇදීමකින් තොරව ඒ වගේම සහයෝගයෙන් එකතු වෙන්න පුළුවන් තැන එකතු වෙලා මේ රට ගොඩගන මේ මාතෘභූමියට මේ මාතෘභූමියට ජය ගේන ගමන්ම මේ රටේ ජනතාවගේ මේ දැවෙන මිරිකෙන කැකෑරෙන ප්‍රශ්නවලු විසඳුම් සොයන ගමනට අපි ඒකට හයිය ශක්තිය දෙන්න කියන කාරණාව අපි රටේ ජනතාවගේ ඉල්ලසින්ද Watching the Life Traveler Channel.